මේ ජනාධිපතිවරයාට අවශ්‍ය විෂ සම්මත කිරීමට පමණයි මොන විදියට හරි දැන් ඊට පස්සේ කිව්වා අපි හැදුවේ පළවෙනි වර්ත සිංහල ආණ්ඩුව දැන් මේකට මුස්ලිම් බරු නැහැ ද්‍රවිඩ කට්ටිය නැහැ ඔක්කොම අපේ එක ඉන්න ඇතුලේ ඉන්න කට්ටිය විතරයි නමුත් අද සම්මත වෙන්න යන්නේ ඒගොල්ලෝ හදනවා හැමදාම කරනවා වගේම දේශපාලන ගණදෙනුවක් මුස්ලිම් පක්ෂවල මන්ත්‍රීවරු බාගෙන මම හිතන්නේ ඊයේ තියුණ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ඒක දියුණු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ ඒක වෙනස් කර අග්‍රාමාත්‍යතුමාගේ කාර්යාලය කළ ජනාධිපතිතුමා පැමිණියෙත් නැහැ අධිකරණ ඇමතිවරයා පැමිණියෙත් නැහැ එතෙන්දී පැහැදිලිවම අග්‍රාමාත්‍යවරයා කිව්වා මුස්ලිම් ඡන්දවලින් තමයි අපි මන්ත්‍රීවරු අපේ සහාය වෙනවා විමල් වීරවංශ මන්ත්‍රීවරයා ආලා දිනවා එතකොට මොකක්ද අපේ தත්ත්වය මුස්ලිම් ඡන්දවලින් නම් විශ්වවිද්‍යාල සංශෝධනය ජයග්‍රහණය කරා එතන කියලා දෙනව නෑ රවුෆ් ෆකීර් විශාල් බදුදීන් ඇරෙන්නට අනික් කට්ටිය ඒසර කියලා දෙනව ඒ මුස්ලිම් මන්ත්‍රීවරු ඒ පක්ෂවල මන්ත්‍රීවරු එතකොට ඔහුගේ උත්තරය වෙලා තියෙනවා අවඥා සහගතව එයා දෙන්නේ මේගොල්ලෝ බලෙන් ඡන්ද දෙනවා නම් අපි මොකද කරන්නේ කියන්නේ මෙන්න මේ විදියට ඒ කියන්නේ සියලු ප්‍රතිපත්ති බලයට පැමිණීමට එක ප්‍රතිපත්තියකුත් බලය ඉදිරියට ගෙන යාම සඳහා ඒ ප්‍රතිපත්ති සියල්ල සුණු විසුරු කරනවා එතකොට මේකෙන් හොඳටම විසිවෙන්න සංශෝධනයේ ජයග්‍රහණය කරත් මේ රටේ සිංහල බෞද්ධ බලවේගවලට හොඳ පණිවිඩයක් දෙනවා අපි අපිට ඕන නම් අපි ඕනම දේ විදියකට ඒ ප්‍රතිපත්ති කඩලා සිංහල බෞද්ධකම පැත්තකට දියලා අපි ඉදිරියට වැඩ ටිකක් කරනවා කියන්නේ තර් මේ මං හිතන්නේ මේකෙන් හොඳ සංඥාවක් දීලා තියෙන ජන සමාජය විශ්ව දේන්නට මේ තරම් කුරිරු විදියට තමන්ගේ ප්‍රතිපත්ති කඩාගෙන මේ රටට කරන ඕනෑම මජර වැඩක් කරලා ඒ විශ්වයෙන් සංශෝධනය ජයග්‍රහණය කිරීමට ක්‍රියා කරනවා නම් ඒ ලබාගත්තා වූ ජයග්‍රහණය මේ වගේ සියලු ප්‍රතිපත්ති කඩලා ගේන ජයග්‍රහණය ඒ ජයග්‍රහණයෙන් පසු ඔවුන් ප්‍රතිපත්ති කොච්චර ප්‍රමාණයක් කඩයිද ඒක ක්‍රියාත්මක කරන්නට. එහෙම නැත්නම් මොකටද මෙච්චර මහන්සි වෙලා මේක ගේන්නේ? මේ සියලු ප්‍රතිපත්ති තමන්ගේ පදනම් සුණු විසුණු කරගෙන මේක ගේන්නේ මීට වඩා විශාල අන්දමින් ජනතා ද්‍රෝහි ක්‍රියාවලියක් මේ රටේ ක්‍රියාත්මක.